අපි දැන් න්‍යාස වර්ග සලකා බලමු. මේ තියෙන වගුවේ පළමු ස්ථානයට ලැබෙන ත්‍යාග ටික මේ දක්වලා තියෙන පොත් 12යි පෑන් 6යි පැන්සල් 1යි. මේක අපි න්‍යාසයෙන් දක්වමු. 12 6 1. අපි මේ න්‍යාසයේ A කියලා නම් කරමු. ඒ න්‍යාසයේ පේලි කීයද? 1යි. තීරු කීයද? 3යි. අපි එහෙනම් මේ න්‍යාසයේ ගණය සඳහන් කරමු. 13 නෙමෙයි 1 ගුණිත 3. පේලි 1යි, තීරු 3යි. 1 ගුණිත 3. මේ න්‍යාසයේ පේලි 1කින් දැක්වෙන න්‍යාසයක් නිසා අපි මේ න්‍යාසයට කියනවා පේලි න්‍යාසය කියලා. න්‍යාසයක එක් පේලියක් පමණක් නම් දිස්වෙන්නේ ඒ න්‍යාසය පේලි න්‍යාසය. අපි බලමු දැන් තීර න්‍යාස කියන්නේ මොනවද කියලා. පේලි න්‍යාස වගේමයි තීර න්‍යාස. අපිට ඕන මේ දරුවන්ට දෙන ත්‍යාග පළමු ස්ථානයේ පොත් 12යි දෙවන ස්ථානයේට පොත් 6යි. අපි දැන් 12 6 ලෙස සටහන් කළ තවත් න්‍යාසයක් ලියමු. B න්‍යාසය 12 6 මගින් දැක්වෙන්නේ මේ දරුවන්ට දෙන පොත් පිළිබඳ තොරතුරු. පොත් 12යි පොත් 6යි තීරුවකින් දක්වනවා නම් මෙන්න මේ වගේ න්‍යාසයකට අපි තීරු න්‍යාසයක් කියලා කියනවා. බලමු අපි ගණය ලියලා. පේලි 2යි තීර 1යි. 2 ගුණිත 1. පේලි 2යි තීර 1යි. එතකොට තීර න්‍යාසයේ විශේෂත්වය තමයි තීරු 1යි. පේලි න්‍යාසයක විශේෂත්වය පේලි 1යි තීරු ඕනෑම සංඛ්‍යාවක් විය හැකියි. පේලි 1යි තීරු ඕනම සංඛ්‍යාවක් විය හැකියි. තීර න්‍යාසයක දැක්වෙන්නේ 1 තීරයයි තීර 1යි පේලි ඕනම සංඛ්‍යාවක් වෙන්න පුළුවන්. මේ B න්‍යාසයේ පේලි 2ක් තියෙනවා. 2 ගුණිත 1. පේලි 1යි තීරු 1 නිසා පේලි 2යි තීරු 1 නිසා තමයි මේක තීර න්‍යාසයක් වෙන්නේ. එහෙනම් පේලි සහ තීර න්‍යාස ඔබට පැහැදිලි වෙන්නේ නැති. අපි තවත් තීර න්‍යාසයක් ලියලා බලමු. 6 3 පෑන් දැක්වෙන න්‍යාසය C න්‍යාසය. C සමානයි 6 3. මේක මොන ආකාරයේ න්‍යාසයක්ද? තීරු න්‍යාසයක්. මේ ආකාරයටම මේකේ තීරු 1යි පේලි 2යි. 2 ගුණිත 1. තීරු 1යි පේලි 2යි. පේලි 2යි තීරු 1යි. තීර ආකාරයට දැක්වෙන මෙවැනි න්‍යාස තීර න්‍යාස කියනවා. මෙවැනි න්‍යාස පේලි න්‍යාස කියනවා. අපි දැන් බලමු සමචතුරස්‍ර න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට පේලි එකක් සහ තීර එකක් තියෙන න්‍යාස අපි කියනවා පේලි එකක් නම් පේලි න්‍යාස කිව්වා. තීර එකක් නම් තීර න්‍යාස කිව්වා. පේලි ගානයි තීර ගානයි සමානව දැක්වෙන න්‍යාසයක් තමයි අපි සමචතුරස්‍ර න්‍යාස කියලා කියන්නේ. අපි බලමු දැන් සමචතුරස්‍ර න්‍යාසයක් කොහොමද ලියන්නේ කියලා. මේ තියෙන වගුවේ පොත් පෑන් පමණක්ගෙන මම න්‍යාසයක් ලියනවා D කියලා. මෙන්න D න්‍යාසය. එතකොට පැන්සල් සම්බන්ධ කරන්නේ නැහැ. D න්‍යාසයේ 12 6 6 3 12 6 6 3 මෙන්න මේ දත්ත ටික පමණක් සටහන් කරලා මම D න්‍යාසය සටහන් කරා. එතකොට D න්‍යාසයේ ගණය කීයද? පේලි 2යි තීරු 2යි. 2 ගුණිත 2. න්‍යාසයේ ගණය ලියන්න. එතකොට 2 ගුණිත 2. පේලි එකකුත් නැහැ, තීරු එකකුත් නැහැ නේ. අපිට මේක පේලි න්‍යාසයක් කියන්නත් බෑ, තීරු න්‍යාසයක් කියන්නත් බෑ. මේ දෙකම සමානයි නම්, පේලි ගානයි තීරු ගානයි සමාන නම්, හරියට මේක සමචතුරස්‍රයක් වගේ නම් අපි කියනවා සමචතුරස්‍ර න්‍යාසයක් කියලා. සමචතුරස්‍ර න්‍යාස අතරත් තියෙනවා තව විශේෂ වූ න්‍යාසයක්. අපි කියනවා ඒකක න්‍යාස. ඉතින් ඒකක න්‍යාසයක් දක්වන්නත් මේ වගේ කැපිටල් අකුරක්
යොදන්න පුළුවන් ඉංග්‍රීසි හොඩි ඕනම අකුරක්. නමුත් අපි විශේෂයෙන් ඒකක න්‍යාසය හඳුන්වන්න ඉංග්‍රීසි හොඩියේ කැපිටල් I කියන අකුර යොදා ගන්නවා. බලමු මොකද්ද මේ ඒකක න්‍යාසය, ඇයි මේ I යොදාගන්නේ කියලා. I කියලා යොදාගෙන තියෙන ඒකක න්‍යාසයට ඉංග්‍රීසියෙන් කියන්නේ identity matrix කියලා. එතකොට I කියන අකුර ඒ නිසා යොදනවා. එතකොට ඒකක න්‍යාසයත් සමචතුරස්‍ර න්‍යාසයක් මේ ආකාරයටම. මේ න්‍යාසයේ තියෙන්නේ එක සහ බිංදු පමණයි. එක පිහිටන්නේ මේ න්‍යාසයේ විකර්ණයේ දිගේ. එතකොට ඒකක න්‍යාසයක් වෙන්නේ සමචතුරස්‍ර න්‍යාසයක් වෙන්නත් ඕනේ, ප්‍රධාන විකර්ණයේ දිගේ එක සටහන් වෙන්නත් ඕනේ. ඒකක න්‍යාසය ලියන්න කලින් බලමු ප්‍රධාන විකර්ණය. අපි D න්‍යාසය සමචතුරස්‍ර න්‍යාසයක් මේ විකර්ණය ලියන්න පුළුවන් සමචතුරස්‍ර න්‍යාසයට විතරයි. මේකට ප්‍රධාන විකර්ණයක් නැහැ, B වලට ප්‍රධාන විකර්ණයක් නැහැ, C වලට ප්‍රධාන විකර්ණයක් නැහැ. නමුත් D න්‍යාසය සමචතුරස්‍ර න්‍යාසයක් නිසා අපිට විකර්ණයක් සඳහන් කරන්න පුළුවන්. දැන් විකර්ණයක් අපි මේ ආකාරයටයි මේ ආකාරයටයි ගන්න පුළුවන්. නමුත් ප්‍රධාන විකර්ණයේ විදිහට අපි සැලකන්නේ මෙන්න මේ විකර්ණය. මෙන්න මේ හදාන. ඒ කියන්නේ වම් කෙරවලේ ඉඳලා දකුණු කෙරවලට ගන්නා අවයව සහිත කොටසට මෙන්න ප්‍රධාන විකර්ණය. එතකොට මේ තියෙන අවයව, මේ හැම අවයවයක්ම එක වෙන්න ඕනේ. ප්‍රධාන විකර්ණයේ අවයව එක වෙන්න ඕනේ. අනිකුත් සියලුම අවයව බිඳුව වෙන්න ඕනේ. ඔන්න ඒකක න්‍යාසය. එතකොට ඒකක න්‍යාසයක් කියන්නේ සමචතුරස්‍ර න්‍යාසයක්. ඒකේ තියෙන්නේ එක සහ බිඳු. ප්‍රධාන විකර්ණය එක වෙන දෙක ගුණිත දෙක න්‍යාසයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය ප්‍රධාන විකර්ණය එක වෙලා අනිකුත් ඒවා බිඳු වුණොත් අනිකුත් තමයිව දෙකක් තියෙනා බිඳු වෙලා ප්‍රධාන විකර්ණය එක එක ලෙස සටහන් වෙලා තියෙනවා. මෙවැනි න්‍යාසයක් අපි ඒකක න්‍යාසයක් කියලා හඳුන්වනවා. ඒ වගේම තවත් අපි ඒකක න්‍යාසයක් ලියලා බලමු එහෙනම්. I මේ ආකාරයටම තව න්‍යාසයක් අපි ගත්තොතින් එක බිඳුව බිඳුව ප්‍රධාන විකර්ණයේ අවයව එක වෙලා අනිකුත් සියලුම අවයව බිඳු වෙලා මෙන්න මේ න්‍යාසයත් ඒකක න්‍යාසයක්. ඇයි අපි ඒකක න්‍යාසයක් කියන්නේ? ප්‍රධාන විකර්ණයේ අවයව එක වෙලා අනිකුත් සියලුම අවයව බිඳු වෙලා. එතකොට මේකේ ඝනය අර වගේ දෙක ගුණිත දෙක නෙමේ, පේලි දෙක තුනක් දෙකක් නෙමේ, පේලි තුනයි, තීරු තුනයි, දෙක ගුණිත දෙක න්‍යාසය කියලා අපි සඳහන් කරමු. අපි බලමු තවත් සමචතුරස්‍ර ආකාරයේ න්‍යාසයක්. මෙන්න මේ න්‍යාසය හොඳින් බලුවොත් මේ ප්‍රධාන විකර්ණයේ දෙපස තියෙන 6 එකම අවයව. එතකොට මේ ප්‍රධාන විකර්ණය හරහා මේ න්‍යාසය සමමිතික වෙලා. එතකොට මෙවැනි න්‍යාසවලට අපි සමමිතික න්‍යාස කියලා කියනවා. ප්‍රධාන විකර්ණය ඕනම එකක් විය හැක. නමුත් ප්‍රධාන විකර්ණයෙන් වම් පැත්තේ තියෙන අවයවම දකුණු පැත්තේ පිහිටනවා නම් එවැනි න්‍යාසයක් අපි සමමිතික න්‍යාසයක් කියලා කියනවා. එතකොට D ඇවිල්ලා සමචතුරස්‍ර න්‍යාසයක් වගේම සමමිති න්‍යාසයක්. අපි තවත් සමමිති න්‍යාසයක් සලකා බලමු. E කියලා න්‍යාසයක් තියෙනවා 7 1 0. ප්‍රධාන විකර්ණය 7 1 0 වෙලා අනිකුත් අවයව මේ ආකාරයට පිහිටලා තියෙනවා. 5 5 3 3
දෙක දෙක මේ න්‍යාසයේ ගණයත් තුන ගුණිත තුන එතකොට මේ න්‍යාසයේ පේලි කීයද පේලි තුනයි තීරු කීයද තුනයි තුන ගුණිත තුනේ තුන තියෙන සමචතුරස්‍ර න්‍යාසයක් විශේෂත්වය තමයි විකර්ණයේ අවයව 7 1 0 වුණාට ඒ විකර්ණය දෙපස තියන්නේ 5 5 3 3 2 2 වම් පැත්තේ තියෙන අවයව වලට දකුණු පැත්තේ තියෙන අවයව සමානයි. එවැනි න්‍යාස වලට අපි කියන්නේ සමමිති න්‍යාස. ඔව් මෙතෙක් වෙලා අපි න්‍යාස වර්ග කතා කරේ. න්‍යාස වර්ග අපි දැන් ඉගෙන ගත්තා 5ක් තීර න්‍යාස තීර න්‍යාස පේලි න්‍යාස පේලි එකයි නම් පේලි එකයි නම් ඒක අපි පේලි න්‍යාසයක් කිව්වා තීරු එකයි නම් තීරු විදියට තියෙන තීරු එකයි නම් අපි තීර න්‍යාස කිව්වා පේලි ගාන සහ තීර ගාන සමානයි නම් අපි කිව්වා සමචතුරස්‍ර න්‍යාස ඒක හැඩය සමචතුරස්‍රයක් වගේ ඒ වගේම සමචතුරස්‍ර න්‍යාසයේ ප්‍රධාන විකර්ණය එක වෙලා අනිකුත් සියලුම අවයව බිඳු වෙනවා නම් ඒ න්‍යාසයට අපි කිව්වා ඒකක න්‍යාසය කියලා. ඒ වගේම ප්‍රධාන විකර්ණය ඕනෑම සංඛ්‍යාවක් වී ප්‍රධාන විකර්ණය දෙපස වම සහ දෙපස එකම සංඛ්‍යාව පිහිටනවා නම් මේ ආකාරයට එකම සංඛ්‍යාව පිහිටනවා නම් මේක දර්පණයක් ආකාරයට සකස් වෙලා මේ පැත්තේ තියෙන සංඛ්‍යාව මෙහා පැත්තේ දර්පණයෙන් පේනවා. ඒ ආකාරයට මේ විකර්ණය ප්‍රධාන විකර්ණය හරහා දෙපස පිහිටන සංඛ්‍යා සමාන වෙනවා නම් එවැනි න්‍යාසවලට අපි සමමිති න්‍යාස කියලා කියනවා.